මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ප්‍රෝගාටවලින් මතින් ඕනේ යූජච් ප්‍රේක්ෂක ජනතාවත අපි අලුත්ම ආරකින් අද වැඩසරහක් ඉදිරි පච්චරන්නයි මේ සූදානම් වෙන්නේ. අපි මේ වනවට හැමදාමත් කොළඹ හිටියත් අද ඉන්නේ මුලදිව දිස්ත්‍රික්කයට ආසන්නතම කල්ලාරු ඇතුළු තවත් ගම්මාන දෙකක ජනතාව අභිස. ඔබට පේනව ඇති මේ පසුබි මෙහි මේ ජනතාව ඉන්නවා. ඒකම විශාල බඩුතොගයක් මෙතන ස්ථානයේ ගොඩ ගසා තිබෙනවා. ඇත්තරම අපට මතක ඇති පසුගිය දිනවල කඩා හැටුණු අධික වර්ෂා තත්ත්වය නිසා ඉතාමත් අසරණ තත්ත්වයට පත්වුණු අපේම උතුරු කරේ සිටින ජනතාවක් තමයි මේ රැස් වෙලා ඉන්නේ. ඔහුගේ තිබුණු සියලුම බඩු, තමන්ගේ සතුන් ආදායම් ලැබෙන කුකුළු එළුවන් වැනි දේවල් පවා සියලුම සම්පත් එවුන්ගෙන් ඉවතට ගිහිල්ලා අවසානයි මේ වන විට. ඔවුන්ගේ ඇඳි වත පමණක් ඉතුරු වෙච්ච අයත් ඉන්නවා. අන්න ඒ අය වෙත අපේම ශ්‍රී ලංකා ඉංජිනේරු සේවාවේ සිටින ඉංජිනේරුන් පිරිසක් ඔවුන්ගේ සහායක වැඩ පන් කණ්ඩායමත් සමග මේ උතුරට පැමිණිලා ඔවුන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් විශාල බඩු භාණ්ඩ තොගයක් පැමිණ ඇවිල්ලා තියෙන මේ ස්ථානයට ඔවුන් වෙත ලබා දෙන්නට අපි කල්පනා කරා. ඔවුන්ගේ ධීරිය වර්ධනය කරන්නටම යූජච් ප්‍රථමවතාවට කොළඹින් පිට ඈත දුෂ්කර ගම්මානයකට ගිහිල්ලා මේ දුකින් විඳින අසරණ වූ ජනතාව වෙත අපිත් දායකත්වයක් ලබා යුතු දිය යුතුයි කියලා. අපි බලමු මේ අවස්ථාවේ මේ ළඟින්ම ඉන්නවා මේ ඉංජිනේරු බලකායේ නියමුවා, ඉංජිනේරු විජිත මහත්මයා ඉන්නවා. අපි බලමු මොකද්ද මේ වුන් කරන්න යන්නේ කියලා. ඇත්තටම මේක අපේ එක පියවරක් විතරයි. පහුගිය අවුරුදු දෙකක් විතර කාලයක් ඇතුළත අපි රටේ වෘත්තිවේදීන්ගේ දායකත්වය සංවර්ධනය වෙනුවෙන්, ඒ වගේම රටේ ඊළඟ ඉලක්ක, ඊළඟ අවුරුදු 20 හරි 30 හරි ඉලක්ක වෙනුවෙන් අපේ දායකත්වය විය යුත්තේ මොකක්ද කියන එක ගැන කතිකාවතක් තිබ්බා. ඒ වගේම සාමාන්‍ය ජනතාව අතර පොඩි මතයක් තිබ්බා වෘත්තිවේදීන් තමුන්ගේ වැඩේ කරගෙන පැත්තකටලා ඉන්න පිරිසක් සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්නේ නැහැ කියලා. එතනදී අපි තීරණය කරා අපි ඉංජිනේරු පෙරමුණක් හැටියට එකතු වෙන්න ඕනේ කියලා. එතනදී අපිට නව පක්ෂයක් හැටියට තියෙන පොදු ජන පෙරමුණේ ඉංජිනේරු පෙරමුණ පිහිටවන්න අවස්ථාව හම්බුණා. ඒ යටතේ අපි පහුගිය කාලය ඇතුළත දිස්ත්‍රික්ක 15ක් පුරා දිස්ත්‍රික් සංවිධාන 15ක් අපි පිහිටෙව්වා. ඒ දිස්ත්‍රික්ක 15 අපි පහුගිය කාලේ විවිධ වැඩසටහන් කරා. හැබැයි ඒක ගොඩක් වෙලාවට දකුණට තමයි සීමා වුණේ. හැබැයි ලංකාවේ ජාතික දේශපාලනය කියන්නේ එක රටක් අපි සිංහල දෙමළ මුස්ලිම් ભેදයක් නැතුව සංවර්ධනය කියන්නේ හැමෝටම අවශ්‍ය දෙයක්. අපේ මේ අවශ්‍යතාව කියන ඒවා සිංහල මුස්ලිම් දෙමළ කට්ටියට වෙනස් අවශ්‍යතා නැහැ ඔක්කොම මිනිස්සු. එතනදී මේ පහුගිය දවස්වල කිලිනොච්චියේ වෙච්ච හානියත් එක්ක අපි තීරණය කරා අපි උතුරට එන්න ඕනේ කියලා. එතනදී අපිට මුස්ලිම් දෙමළ අපිත් එක්ක ඉන්න මේ වෙනකොට ඉංජිනේරුව දහසකට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ ප්‍රමාණයෙන් අපිට මුස්ලිම් දෙමළ ඉංජිනේරුවෝ සමග සිංහල ඉංජිනේරුවෝ අද දවසේ අපිත් එක්ක එකතු වුණා 30කට අධික ප්‍රමාණයක්, 40ක් විතර ඉංජිනේරු ප්‍රමාණයක්. ඒත් එක්කම අපිත් එක්ක වැඩ කරන තව කාර්මික නිලධාරීන්, මේසන්වරු, ඉලෙක්ට්‍රීෂියන්, වඩු බාස්ලා, ඒ වගේ අපිත් එක්කම වැඩ කරන අපේ සහෝදර තාක්ෂණ නිලධාරීන් 40ක් 50ක් විතර ප්‍රමාණයක් අපි වාහන 15කට අධික ප්‍රමාණයකින් ආවා. එනකොට අපි ඇත්තරලාම අද දවසේ කරේ මේ ගංවතුරෙන් ඊයේ දවසේ අපි පෙරේදා දවසේ ආවේ. ඊයේ දවසේ අපි තීරණය කරා මේ හානියට පත්වෙච්ච නිවාස හදන්න. එතනදී අපි නිවාස අලුත් වැඩියා කිරීම, විදුලි බලය සම්බන්ධ තිබ්බ ගැටලු, වඩු කාර්මික ගැටලු වගේ දේවල් පන්නම් කණ්ඩි කිලිනොච්චියට ආසන්නයේ තිබ්බ ගමේ වැඩ කරා. ඊට අමතරව අපේ සහෝදරින්ගේ ධන පරිත්‍යාගයෙන් අද දවසේ අපිට හම්බෙලා තියෙනවා ආධාර ප්‍රමාණයක්, විලියාර ද්‍රව්‍ය, ඒ වගේම පොත් පැන්සල්, පොත් පෑන් පැන්සල්, ඒ වගේම රෙදි වගේ දේවල් අපේ සහෝදරයන්ගේ ආධාර, අපේ ඉංජිනේරුවරු, ඒ වගේම අපේ යාළුවෝ අනික් කෘතියේදීන් අපිට උදව් කරා.